අයිබෝවන් හැමෝටම නරගං කාරය කියන්නේ අපි හැමෝම ලෝකවාසී ලංකාවාසී හැමෝම ආදරය කරන තෙල් නාටයක් කිව්වොත් නෙවෙරදි. ඉතින් අද දිනේදී නරගං කාරයෙහි සරාගේ චරිතයේ රඟපාන සජිතානුත්තර ඇන්තනී විසින් මෙලෙස ප්‍රේක්ෂකයන් හට පොඩිම පොඩි දෙයක් කියලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්නකෝ මොකක්ද කියලා තියෙන්නේ කියලා. හයි කට්ටිය, අද මේ පොඩි වීඩියෝ සටහනක් තියන්න ඕනේ කියලා හිතුවා. පොඩි කාරණාවක් කියන්න. දැන් මේ වෙනකොට නාටකම් කාර්යෝ ටෙලි නාට්‍යයට ඒ වගේ මේකට සම්බන්ධ වෙලා ඉන්න අපි සියලුම දෙනාට බොහොම විශිෂ්ට ප්‍රතිචාරයක් ලැබෙනවා ඔයාලගෙන්. ඉතින් මම ප්‍රථමයෙන්ම ඒ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතිය කියනවා. ඉතින් එහෙම ආදරේ ලබන්න අපි හරි වාසනාවන්තයි. හැබැයි මේ පුංචි කාරණාව පුළුවන් නම් නිකන් හිතට ගන්න. දැන් මම මේ ඉන්නේ වාඩි අපේ වාඩිය. එතකොට සාමාන්‍යයෙන් රූගත කිරීමක් කියන එකක් කරන්න අපි විශාල ශ්‍රමයක් දරනවා. ඒ ශ්‍රමය ඇතුලේ අපි මේ පරිසරය පරිස්සම් කරන්න ඕනේ කියන එක කිසිම විදිහකට අපේ කණ්ඩායම නිසා මේ පරිසරය අපවිත්‍ර වෙන්න බෑ කියන ඒ කාරණාත් එක්ක තමයි අපි අපේ ශ්‍රමය මෙහෙවන්නේ. හැබැයි අද අපි මේ වාඩියට එනකොට දැකපු දර්ශනේ හරිම දුක හිතනවා. බලන්න මේ වාඩියේ වහලවල් උඩ මෙතනට ආපු පිරිස් විවිධ දේවල් ලියලා සම්පූර්ණයෙන්ම මේක විනාශ කරලා තියෙනවා. ඒ වගේම මේ වාඩියේ ලෑලි ගලවලා, ඒ වගේ මේගොල්ලෝ පානය කරපු බියර් කෑන් ආදිය මේ හැමතැනම තිබුණා. අපි දැන් මේ හැම දෙයක්ම අස් කරලා මෙතනට ගොඩ ගහලා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා මේ එක දවසක ඒවා විතරයි. ඉතින් හැමදාම මෙතනට එනකොට මේක සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා අපේ කණ්ඩායමට ෂූටින් ඔන් කරන්න කලින් මේ ඔක්කොම අස් කරලා එහෙම කරලා අපි මෙතන ෂූටින් ඔන් කරනවා. ඊට පස්සේ අපි අර අපි සරාලා අපි නාන ඒ අපූරු ගඟට ගියාම එතන බෝතල් කුඩු කරලා දාලා. ඉතින් ඒක නිසා මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා, ඔය ආදරය කියන එක ලබන්නත් දෙන්නත් ඒක පුදුම වාසනාවන්ත දෙයක්. හැබැයි ඒ ආදරේ නාමෙන් පුළුවන් නම් මේ පරිසරය විනාශ වෙන එක නවත්තන්න අපිට සහයෝගය දෙන්න. අපේ නාට්‍ය ලුරුගත කිරීම කරන ස්ථානවලට එනවා නම් ඒක බලන්න අපිට එන්න එපා කියලා කියන්න බෑ, ඒක ඔබේ අයිතියක්. නමුත් පරිස්සමට කිසිම විදිහකට පරිසරය අපවිත්‍ර වෙන්නේ නැති විදිහට හැසිරෙන්න බලන්න. එහෙම වුණොත් ඔබටත් මටත් ගොඩක් ආදරෙන් අපේ ආදරේ බෙදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිටත් හරි සතුටුයි. මොකද මේ ලස්සන පරිසරය මේ ලස්සන නිසා තමයි අපි මේ නාට්‍ය කණ්ඩායමක්ම නැත්තම් අපිට මේක කොළඹ රූගත කිරීම කරන්න පුළුවන් නාට්‍යයක් වෙන්න තිබුණා. නමුත් අපි මේ ප්‍රදේශයට ඇවිල්ලා කරන්නේ මේ පරිසරයේ ලස්සන නිසා. ඒ ලස්සන නැති කරන්න එපා කියලා ඉතාම ආදරෙන් ඉල්ලනවා මේ මගේ මුළු කණ්ඩායමගේම නාමෙන්. එහෙනම් ජය වේවා. ඔන්න කණ්ඩායමම ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ඕගලන්ට මේ ආරංචිය තමයි කියන්නේ. ඒගොල්ලෝ ඔක්කොම වෙනුවෙන් ඔන්න මම කිව්වා ජය වේවා. නැව් කෙලිලා පරිසරය විනාශ වෙනවා කියලා 225ට බනින මිනිස්සුම පාරක් නැති ගමකට පාරක් හදද්දී පරිසරය විනාශ වෙනවා කියලා 225ට බනින මිනිස්සුම නාට්‍යයක් රූගත කරන තැනකට රංචු පිටින් ගිහින් කරලා තියෙන විනාශය 225ත් එකයි උන්ට බනිනුනුත් එකයි කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් අපි පරිසරයට ආදරය කරන ගමන් අපේ රටේ තියෙන හැම දෙයක්ම අනාගත පරපුරටත් ඉතිරි කරමු. සුබ දවසක්.